කම්මලිකමෙන් ලොව දිනු මිනිසුන් 7 දෙනෙක්. දියුණු වෙන්න නම් මහන්සි වෙන්න ඕන කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවා. බොහෝ දුක් ඉඳලා උත්සාහයෙන් තැනකට ආපු අය ගැන උදාහරණක් බොහොමයි. මේ නිසා අපේ සමාජයේ බොහෝ දෙනෙක් කම්මැලිකම දකින්න පුරුදු වෙලා ඉන්නේ ඍණාත්මක දෙයක් විදිහට. විශේෂ වැඩක් නොකර බොහෝ වෙලාවක් ඔහෙ ඉන්න පුළුවන් නම් කරන්න තියෙන වැඩ හේතුවක් නැතිව කල් දානවා නම් හැම දෙයක්ම ලෙහෙසින් කරන්න ක්‍රම හොයනවා නම් ඒක නා කම්මැලියක් විදිහට අපි දකිනවා. කොහොම නමුත් කම්මැලි වීම බුද්ධිමත් භවයේ ලක්ෂණයක් බව ඔබ දන්නවාද? Microsoft සමාගමේ නිර්මාතෘ Bill Gates මහතා කාලයකට පෙර ලබා දුන්නු සමුක සාකච්ඡාවකදී කිව්වේ තමන් නිතරම කඩිසර කෙනෙකුට වඩා කම්මැලි කෙනෙක්ට රැකියාවක් දෙන්න පෙළඹෙන බවයි. කම්මැලිකම තියෙන කෙනෙක් හැම වැඩක්ම පහසුවෙන් අඩු උත්සාහයකින් කරන්න බලන නිසා වෙහිසිලා වැඩ කරන කෙනෙකුට වඩා හොඳ ක්‍රම සොයා ගන්න ඔවුන්ට පුළුවන් බව Bill Gates කියා සිටියා. කම්මැලි පුද්ගලයන් යමක් ලෙහෙසියෙන් කරන්න නිතරම උත්සාහ ගන්නා නිසා ලෝ පුරාම ජනනායකයන් දාර්ශනිකයන් සහ විද්‍යාඥයින් බොහෝ දෙනෙක් ඔවුන් අතරින් බිහි වෙලා තිබෙනවා. වෙහෙස මහන්සි වැඩ කිරීම වෙනුවට පහසු ක්‍රම තෝරාගෙන ඔවුන් සාර්ථකත්වයේ ඉහළටම යන්න සමත් වුණා. අද අපි කියන්න යන්නේ ඒ වැදගත් පුද්ගලයන් 7 දෙනෙක් ගැනයි. මේ ලැස්ති ඉන්න පුද්ගලයන්ගේ නම් ඇහුවම ඔබටත් පුදුම හිතේවි. අංක 1 චාල්ස් ඩාවින්. ලෝකේ පුරා වර්ග ගණනාවකට අයත් ශාක සහ සත්ව විශේෂ බිහිවුණු හැටි ගැන අතීතයේ ඉඳලම කාටත් විශාල ගැටලුවක් තිබුණා. දෙවියන් විසින් සියල්ල මවන ලද බව කීවත් ඒට කිසිම විද්‍යාත්මක පදනමක් තිබුණේ නැහැ. පරිණාමවාදී කියන සංකල්පය ඉදිරිපත් කරමින් ඒට මුල් අරට සාර්ථක පැහැදිලි කිරීමක් ලබා දුන්නේ චාල්ස් ඩාවින් කියන මහා විද්‍යාඥයා විසින්. ජීව විද්‍යාව සහ පුරා විද්‍යාව උඩු යටිකුරු කරන්න සමත් උනත් චාල්ස් ඩාවින් උපන්ගේ කම්මැලියෙක් බව ඔබ දන්නවද? කුඩා චාල්ස්ට පාසල් ගිහින් ඉගෙන ගන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඔහුට භාෂාව, ගණිතය උගන්වන්න දෙමව්පියන් ගත්ත උත්සාහයන් සියල්ල වතුරේ ගියා. දවසකට පැය 10ක්වත් නිදාගන්න පුරුදු වෙලා හිටිය ඔහු පාසලේදී නිදා ගැනීම නිසා නිතරම දඬුවම් ලැබුවා. විශ්වවිද්‍යාලයට ගියාට පසුවත් ඔහු ඉගෙනීමට වඩා කළේ තැඹෑරුම්වල දිවි ගෙවීමත් මාළු ඇල්ලීම සහ කුරුල්ලන් දඩයම් කිරීම ආදියයි. විද්‍යාඥයෙකු පසුවත් සති ගණන් විවේක ගැනීම ඔහු නිතරම පුරුද්දක් කරගෙන සිටියා. පරිණාමවාදී ලෝකට හෙළි කළ පොත ලියන්නටත් ඔහු වසර ගණනාවක් ගත කළ බව කියවෙනවා. අංක 2 වින්සන් චර්චිල්. දෙවන ලෝක යුද්ධයේදී නාසෙන්ට එරෙහිව මහා බ්‍රිතාන්‍ය මෙහෙවන්නට මූලිකත්වගත් වින්ස්ටන් චර්චිල් කියන්නේ කුඩා කාලයේ සිටම කම්මැලිකමේ පරතරටම ගිය අයෙක්. පාසලදී ඔහු එක දිගටම පන්තියේ අන්තිමය වෙමින් වාර්තාවකුත් තබා තිබුණා. ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නොදක්වපු ඔහු විශ්වවිද්‍යාලයකට යාමක් ප්‍රතික්ෂේප කළා. කිසිම දවසක ඔහු ක්‍රීඩාවක යෙදුණෙත් නැහැ. චර්චිල්ගේ ප්‍රියතම කාර්ය වුණේ පැද්දෙන පුටුවක වාඩි වෙලා සුරුට්ටුවක් උරමින් මත්පැන් පානය කරන එකයි. කොහොම නමුත් චර්චිල් පසු කාලීනව බ්‍රිතාන්‍යයේ කෘතහස්ත දේශපාලනඥයෙක් බවට පත් වුණා. පැද්දෙන පුටුවක වාඩි වෙලා තමන්ගේ සහායකයන් මෙහෙයවමින් රට පාලනය කරන්න ඔහුට තිබුණේ අපූර්ව හැකියාවක්. දෙවන ලෝක යුද්ධයේ කාලේ පුරාවටම බ්‍රිතාන්‍ය යුද මෙහෙයුමකට අවශ්‍ය නායකත්වය ලබා දෙමින් දක්ෂ ලෙස පිරිස හසුරවන්නත් ලන්ඩනයේ නොකඩවා එල්ලුණු රොකට් බෝම්බ ප්‍රහාර හමුවේ පවා රටවැසියන්ගේ චිත්ත ශක්තිය ඉහළින් තබා ගන්නටත් ඔහු සමත් වුණා. පරද්දවන්න බැහැ කියලා හිතාගෙන හිටපු හිට්ලර්ට එරෙහිව නැගී සිටින්න බ්‍රිතාන්‍යට පුළුවන් වුණේ චර්චිල් ලබා දුන්නු නායකත්වය නිසායි. අංක 3 කාල් මාක්ස්. කාලයක් තිස්සේ ලෝකේ පුරා පිළිගත් ආර්ථික ක්‍රමයේ වෙන ධනවාදයට ප්‍රබල විකල්පයක් විදිහට මාක්ස්වාදය හඳුන්වා දුන්නේ කාල් මාක්ස් විසින්. කොහොම නමුත් ඔහු කුඩා කාලයේ ඉඳලම ගෙව්වේ ඉතාම කම්මැලි ජීවිතයක්. තරමක් මුදල් තිබෙන පවුලක උපන් නිසා ඔහු කවදාවත් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න පෙළඹුණේ නැහැ. නිතරම පවුලේ මුදල් වියදම් කරමින් සාදු පවත්වන්න හුරු වෙලා හිටියා. පසු කාලීනවත් මාක්ස් හුරු වුණේ ඔහුගේ සහායකයෙක් වූ ෆෙඩ්‍රික් එංගල්ස්ගේ මුදල් වලින් තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගන්නයි. කාල් මාක්ස් දවසේ වැඩි කාලයක් මිතුරන් එක්ක තැබෑරුම් ආදී පිළිසඳරේ යෙදෙමින් ගත කළා. ධනවාදී ආර්ථික ක්‍රමය තුළ පන්තිවාදයේ ක්‍රියාත්මක වෙන විදිය, ප්‍රාග්ධනය සහ ගම්කරු ශ්‍රමය සම්බන්ධ වෙන හැටි ගැන අලුත් න්‍යායන් බොහොමයක් ඉදිරිපත් කරන්න ඔහුට හැකි වුණේ මේ සංවාද හරහායි.
පන්ති රහිත කමියුනිස්ට් වාදය ස්ථාපනය කරන්න කම්කරු පන්තිය එක්වී අරගෙන කළ යුතු බව ඔහුගේ දැක්ම වුණා. දවස පුරාම වරින් වර නිදාගන්න හුරු වෙලා හිටපු කාල් මාක්ස් ජීවිත කාලය පුරාවටම කිසිම ව්‍යායාමයක යෙදුනේ නැති කෙනෙක් විදිහටත් ප්‍රසිද්ධයි. සගයන් අතර කම්මැලියෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියත් මාක්ස් කවදාවත් එය වෙනස් කරගන්න උත්සාහ කළේ නැහැ. අද විනිවිට ඔහු සමාජ විද්‍යාවේ වගේම ලෝක දේශපාලනයේ විශාලතම පෙරළිය කරපු පුද්ගලයා කියලයි සැලකෙන්නේ. අංක 4. ඇල්බර්ට් අයින්ස්ටයින්. 20 වන සේවසේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා විදිහට සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් කුඩා කාලයේ ඉඳලම අතිශයින්ම කම්මැලි බවට නම් දරාපු පුද්ගලයෙක්. ඔහුගේ වයස වසර කිහිපයක් වන තුරු අයින්ස්ටයින්ට කතා කරගන්නටවත් හැකියාවක් තිබුණේ නැහැ. පාසල්දී වගේම විශ්වවිද්‍යාලය තුලත් ඔහු සැලකුණේ අන්තිම කම්මැලි කිසිම වැඩකට නැති පුද්ගලයෙක් විදිහටයි. පරිච්ඡේදවලට බෙදලා විෂයන් ඉගෙන ගන්න සිදුවීම ගැනත් ඔහු නිතරම හිටියේ නුරුස්සනකමකින්. පාසලේ විශ්වවිද්‍යාලයේ නීති රීතිවලට අකමැති වුණු ඔහු තමන්ට හිතුණු වෙලාවට ඉවතට යාම පුරුද්දක් කරගෙන හිටියා. අයින්ස්ටයින් තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම ගැනත් කිසිම තැකීමක් නොකරපු පුද්ගලයෙක් විදිහට ප්‍රසිද්ධයි. ඒ කාලේ විලාසිතා වෙලා තිබුණේ සිරුරේ ප්‍රමාණයට මහපු යුරෝපීය ඇඳුම ඔහු සිරුරට දැනෙන අපහසුව නිසා වෙනස් කරගත්තා. ඒ වෙනුවට ලෙහෙසියෙන් පොඩි වෙන්නේ නැති ඉතාම ලිහිල් ඇඳුම් අඳින්න ඔහු පෙළඹුණා. විශේෂ අවස්ථාවකට හැර ඔහු තමන්ගේ කොණ්ඩය පීරන්නටවත් කටයුතු කළේ නැහැ. කිසිවක් නොකර කම්මැලිව ඉන්නකොට මනස සැහැල්ලු වීම භෞතික විද්‍යාව ගැන හිතන්න හොඳම ක්‍රමය බව අයින්ස්ටයින් තදින්ම විශ්වාස කළා. සාපේක්ෂතාවාදය සහ අවකාශ කාල සංතතිය ගැන ඔහුගේ වටිනාම නියමයන් වගේම ඊ සමානයි MC වර්ගය කියන ප්‍රසිද්ධ සමීකරණය ඉදිරිපත් කරන්නත් අයින්ස්ටයින්ට පුළුවන් වුණේ ඒ විදිහටයි. අංක 5. අයිසක් නිව්ටන්. ඉස්කෝලේදී භෞතික විද්‍යාව ඉගෙන ගන්න කාටත් අයිසක් නිව්ටන් තරම් එපා කරපු කෙනෙක් තවත් නැහැ. භෞතික විද්‍යාවේ කොතන බැලුවත් නිව්ටන්ගේ නියමයක් දැක ගන්න ලැබෙනවා. නමුත් ඒ තරම් නියම ප්‍රමාණයක් ඉදිරිපත් කරපු නිව්ටන් කියන්නේ උපන්ගේ කම්මැලියෙක් බව ඔබ දැනගෙන සිටියද? පාසල් යන කාලේ අයිසක් නිව්ටන් සැලකුණේ කිසිම වැඩකට නැති සිසුවෙක් විදිහටයි. ප්‍රමාණයේ කුඩා සිරුරක් තිබුණු ලැජ්ජාශීලී දරුවෙකු නිව්ටන් නිතර අනෙක් ළමයින්ගේ අඩත්තේට්ටම් වලට ලක් වුණා. ඉගෙන ගැනීමට නිව්ටන් වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. පාසල් වැඩ වෙනුවට විවිධ සෙල්ලම් බඩු හදන්න තමයි ඔහු වැඩිපුරම යොමු වුණේ. පසු කාලීන ඔහු තරමක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්නත් නිතරම දීර්ඝ නිවාඩු ගන්න සහ දවස පුරාම නිදා ගන්න හුරු වෙලා හිටියා. අයිසක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටීමෙන් ගුරුත්ව නියමය ගැන හිතන්න පෙළඹුණු කතාව බිහිුණෙත් ඔහුගේ කම්මැලිකම නිසාමයි. නිතරම දවල් කාලයේ නිදා ගන්න හුරු වෙලා හිටපු ඔහු ළඟට ගෙනත් දුන්නු දෙයක් විතරක් කෑමට ගන්න කෙනෙක් විදියටත් ප්‍රසිද්ධ වෙලා හිටියා. ඔලුවට වැටුණු ඇපල් ගෙඩිය ඈතට රෝල් වෙලා ගිය නිසා නැගිටලා ගිහින් ඒ ගන්නවා වෙනුවට ඒ ගැන හිත හිතා හිටපු බවත් ඒ නිසා ගුරුත්වය ගැන අදහස පහළ වුණු බවත් කියවෙනවා. මේ ඇත්තටම සිදු වුණු බවට සාක්ෂි නැතත් ඒ වගේ කතාවක් පැතිරුණු එක ඔහුගේ කම්මැලිකමට හොඳ උදාහරණයක්. අංක 6. මයිකල් ලුවිස්. මනිබෝල්, ද බිග් ෂොට් වගේ වැඩි අලවියක් සහිත ආර්ථික විද්‍යා පොත් රාශියක් ලියූ ලේඛකයෙක් වන මයිකල් ලුවිස් කම්මැලිකම තමන්ගේ දියුණුවට හරවාගත්ත තවත් සාර්ථක පුද්ගලයෙක්. කුඩා කාලේ ඇමරිකාවේ නිව් ඔලියන්ස් ප්‍රාන්තයේ හැදුණු වැඩුණු මයිකල්ගේ නිවසේ තිබුණේ කම්මැලිකම අගය කරන පරිසරයක්. ඒ අත්දැකීම් සමග ඔහු කම්මැලිකමින් ලෝකයේ දිනන හැටි ගැන න්‍යායන් කිහිපයක් පවා ඉදිරිපත් කර තිබෙනවා. මයිකල් ලුවිස් තමන්ව අන්තිම කම්මැලියෙක් විදිහට හඳුන්වා ගන්න ඒ ගැන ආඩම්බර වෙන කෙනෙක්. කරන්න වෙන දෙයක් නැතිකමට යමක් නොකරන නිසා, කිසිවක් නොකර ඉන්න පුළුවන් නිසා, ඕනෑම දෙයක් පහසුවෙන්ම කරන ක්‍රමය හොයාගන්න පෙළඹෙන නිසා කම්මැලි කෙනෙකුට වඩාත් පහසුවෙන් සාර්ථකත්වයට යන්න පුළුවන් බව ඔහු පෙන්වා දෙනවා. කිසිවක් නොකර ඉන්න තියෙන හැකියාව නිසා කම්මැලි කෙනෙක් කරන්න දෙයක් නැතිවට යමක් කරන්න පෙළඹෙන්නේ නැහැ. මේ නිසා හොඳ අවස්ථාවන් ග්‍රහණය කරගන්න කම්මැලියට වැඩි අවස්ථාවක් තිබෙන බවයි මයිකල් විශ්වාස කරන්නේ. අංක 7. මෝගන් ෆ්‍රීමන්. චිත්‍රපටයක් වෙනුවෙන් දිවාරය නොබලා මහන්සි වෙන නළු නිළියන් ගැන අපිට ඕනතරම් අහන්න ලැබෙනවා. බොහෝ ඔහුගේ සාර්ථකත්වයට වගේම ප්‍රසිද්ධියටත් හේතු වෙන්නේ එයයි. නමුත් හොලිවුඩ්ේ සිටින සමහර දක්ෂතම නළු නිළියන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඔවුන්ගේ කම්මැලිකම නිසායි.
ප්‍රසිද්ධ හොලිවුඩ් නළු මෝගන් ෆ්‍රීමන් ඒ අතරින් කම්මැලිකමේ රජු කියලා ඉස්සලකෙන්නේ. කොයිතරම් කම්මැලියෙක් වුණත් ඔහුට ලැබෙන චිත්‍රපටවල සහ හඬ කැවීමේ අවස්ථාවල නම් කිසිම අඩුවක් නැහැ. චිත්‍රපටයක් රූගත කරන අතරතුර නිතරම නිදාගන්න එක මෝගන් ෆ්‍රීමන්ගේ පුරුද්දක්. මේ නිසා බොහෝ චිත්‍රපට නිෂ්පාදකයන් මෝගන්ට ඇතිතරම් නිදාගන්න අවස්ථාව සලස්සන්න කටයුතු කරනවා. ඔහු නිරූපණය කරන බොහෝ චරිතවල තිබෙන සංසුන් ස්වභාවයටත් මේ විදිහට බාගෙට නිදිමතෙන් ඉන්න එක උපකාරී වෙන බවයි කියවෙන්නේ. ඉතාම ලයාන්විත කටහඬකට හිමිකම් කියන මෝගන් ෆ්‍රීමන් හඬපොත් එහෙමත් නැතිනම් ඕඩියෝ බුක් වලටත් තමන්ගේ කටහඬ ලබා දෙනවා. හොඳ අවදියෙන් ප්‍රබෝධමත් වෙන අවස්ථාවන්ට වඩා තරමක් නිදිමතේ ඉන්න අවස්ථාවල මෝගන්ගේ කටහඬ වඩාත් ලස්සන බවයි කියවෙන්නේ. මේ නිසා ඔහු නිතරම නිදාගන්න එකට කිසිම කෙනෙක් විරුද්ධත් නැහැ. තමන්ට කිසිවක් නොකර ඉන්න අපූරු හැකියාවක් තිබෙන බව මෝගන් ෆ්‍රීමන් නිතරම කියන දෙයක්. ඉතින් ඔබටත් මේ නිතරම කම්මැලිකමක් දැනනවා නම් ඒ ගැන පසුතැවෙන්න එපා. කම්මැලිකම බාධාවක් වෙනුවට ආදර්ශයක් කරගන්නා හැටි ගැන මේ වීඩියෝවෙන් ඔබටත් යම් අදහසක් ලැබෙන්න ඇති. එක දිගට මහන්සි වෙලා වැඩ කරන අයට වගේම නිදහසේ ඉඳලා වැදගත් දේ විතරක් කරන ඔබටත් සාර්ථක වෙන්න කිසිම බාධාවක් නැහැ. අපි නිතරම විශ්ම ලෝකයේ තුලින් මේ වගේ අපූර්ව ජීවිතයට වැදගත් විශ්මිත තොරතුරු ඔබ වෙත ගෙන එනවා. ඉතින් ඒ නිසා විශ්ම ලෝකයේ YouTube නාලිකාව දිගටම subscribe කරලා තියාගන්න. විශ්ම ලෝකයේ ගැන යහළුවන්ටත් කියන්න. දැනුම සම්බන්ධ බොහෝ දේවල් බොහොම සරලව ඉදිරියේදී අපි ඔබ වෙත ගෙන එනවා. ඔබට නිරෝගිමත් දවසක්.